වේ කියලා. මොකද අපි දැක්ක දිගින් දිගටම මේ සමාජ මාධ්‍ය අසුරණ උදවිය මුදලට තමන්ගේ මේ සීරු කටයුතු කරන ගමන් චෝදනා අපේ පැත්තට දික් කරනවා. මොකද අපි දැක්කා, අපි දැක්ක මේ මේ නෑත කාලෙත් සමාජ මාධ්‍යවල අපි දැක්ක පියත්නිකේශල්ට කොහොමද කියන ප්‍රචාර කියලා. මොකද හැමෝම දන්නවා, මොකද මේ මම කඩුවෙල් නියෝජන කරාපති මට අරගලේ පාර්ශ්වෙම සෑන් පීසර් මට කතා කළා. ඔහු ගැන කියන්නවා හැමදේමත් මට කිව්වා. මොකද මුදලට තමන්ගේ කටයුතු කරලා නිකන් අපේ අපිට ඇඟිල්ල දික් කරලා අද අපිට බොරුවට චෝදනා කරලා තියෙනවා. මොකද අපි දන්නවා මේ පහුගිය කාලේ ඇත්තරම මේ සිදුවෙන දේවල් කවුරුත් කියනවා මේ නාටක කියලා, නාට්‍ය කියලා. ඇත්තරම අපි දැක්කොත් අද බුද්ධාමයට අපහාස කරන නටාශලටත්, ඒ වගේම මේ පියත්නිකේශලටත් කතා කරන්නේ නොමිලේ සාලිය පිරිස් මහත්තයා. ඉතින් එතනම අපිට තේරෙනවා මොකද ඒ ඇත්ත தත්ති මොකද්ද කියලා, ඒ නාටකය මොකද්ද කියලා හැමෝටම මේ වටහා ගන්න පුළුවන්. මොකද එකම නාට්‍යයක කොටස් කරුවෝ තමයි මේ හැමෝම. ඉතින් අද සියලු දෙනාට මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා සිහි බුද්ධියෙන් ඉන්න අපේ බෞද්ධ ජනතාව, සිංහල ජනතාව, අන්නාගමික යන සියලු දෙනාම අද මේ වගේ නාට්‍ය වලින් එක කට්ටියකට එකතු වෙලා අද මුළු රටම අපහසුතාවයට පත් කරන තැනකට දාලා ඉවරයි. ඒ දේවල් රැවටෙන්න එපා. ඉතින් අපි අධිකරණයෙන් ඉල්ලා සිටිනවා සාධාරණ ඉෂ්ට කරන්න කියලා. මොකද දෙපාර්ශ්වෙම කැමිල් දෙයක් තියෙනවා සාධාරණ ඉෂ්ට වී කියලා. නැවතත් අධිකරණය නැහැම රෝගයක් දුන්නේ අධිකරණය අද තරුණ මිනිස්සුව. ඒ වගේම හයිවිරි මාස 28 වෙනිදට නැවතත් නඩුව කල් කියලා.